අභිඥා දෝමනස්සම් පොඩ පැහැදිලි කරලා දෙන්න. අභිඥා කියන්නේ අභිජ්ජා. දැඩි ලෝභය, දැඩි ආශාව, දැඩි තණ්හාව, දැඩි කැමැත්ත. තණ්හාව බලවත් වුණහම මොකද වෙන්නේ? අභිජ්ජා. ඒක දෙවෙනි වේශය මොකද්ද? දෝමනස්ස. දුකේ මනස දුකෙන් පිරෙනවා. ඉතින් ඒක නිසා අභිජ්ජා කියන්නේ තණ්හාවේ උපරිම තත්වය, ද්වේෂයේ උපරිම තත්වය, දෝමනස්ස. දෙක තමයි ඔය තමයි අභිජ්ජා දෝමනස්ස තමයි සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ ක්‍රියාත්මක වෙන්නේ ජීවත් වෙනකොට. එක්ක කැමැත්තට ඇලෙනවා, එක්ක අකමැත්තට ගැටෙනවා. ඔය දෙක තමයි. කැමැත්තට ඇලීම අභිජ්ජා, ඒ අභිජ්ජා කියන්නේ කැමැත්තට ඇලෙන පියවර කීපයක් තියෙනවා. දැන් චක්කුංච පටිච්ච රූපේච. ඇහෙන් රූපයක් දැක්ක හැටියට අභිජ්ජා වෙන්නේ. ඒ රූපය ප්‍රියයි, මනාපයි, මිහිරි, මధుරයි කියලා ඒ රූපයට තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව ඒක කැමැත්ත ඉච්ඡ නිච්ච වෙනවා. ඒක ස්ථිර වෙනවා. ඒක අභිච්ඡ වෙනවා. ඉච්ච පටිච්ච වෙලා පටිච්ච අභිච්ච වුණාම ඒක නිච්ච වුණා. ඒක තමයි අභිජ්ජා. ඒ වගේම ද්වේෂය ගැටීම උපරිම මට්ටමට ආම ඒක දෝමනස්ස. දුක් මනසක් බවට. දෝමනස්ස කියන්නේ දුක් සහිත වූ මනස. දැන් දෝමනස්ස කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? සෝමනස්ස. අභිඥා කියන වචනේ විරුද්ධ වචනේ මොකද්ද? අනභිඥා. අනභිඥා. අනභිඥා කියන්නේ ඒ තණ්හාවෙන්, ද්වේෂයෙන්, තණ්හාවෙන්, රාගෙන්, කැමැත්තෙන් මිදින් දැසන එක තමයි මේ නාදි වාසයේදී පජහති විනෝදේති අන්තිකරෝති අනුභවං ගමීති කරාම අර අවිජ්ජා භවෙන් අනවිජ්ජා වෙනවා. ඒ වගේම නාදි වාසයේදී පජහති විනෝදේති අන්තිකරෝති කළාම ව්‍යාපාදෙන් අව්‍යාපාද තත්ත්වයට පත් වෙනවා. විඤ්ඤා තත්ත්වෙන් අවිඤ්ඤා තත්ත්වයට පත් වෙනවා. ඔබ වහන්සේ නිරෝධ සෝදා